නමුත් අද අපි දැක්කා ඒ වගේම විපක්ෂ නායකතුමා මේ රිෂාඩ් බද්දීන් මන්ත්‍රීවරයාව නැවත වරක් පාර්ලිමේන්තුවට ගේන්න කියලා යෝජනාවක් ගෙනාවා. ඒ වගේම තමයි සුමන්දිර මන්ත්‍රීවරයා කිව්වා මේ මාස 3න් පස්සේ මන්ත්‍රී දුරය අහෝසි වෙනවා කියලා. ඒක හරි වැරදි. මාස 3න් පස්සේ වුණත් කතානායකතුමාට පුළුවන් මන්ත්‍රීවරයෙක්ට නිවාඩු දෙන්න. අද මේ විපක්ෂය හදන්නේ මොකද්ද? මේ විපක්ෂය හදන්නේ ඉන්දියානු බුද්ධි නිලධාරීන්, ඉන්දියානු බුද්ධි රහස් තොරතුරු ඉතාම පැහැදිලිව මේ පාස්කු ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා කියද්දී කිසි දෙයක්ම නොකරපු විපක්ෂය තමයි අද මේ මහලුකුවට කතා කරන්නේ. එකත පාස්කු ප්‍රහාරයට පළමුව ගරු කතානායකතුමනි සිද්ධි 10ක් වුණා. ඒ සිද්ධි 10ෙදිම මේ ආරක්ෂක අමාත්‍ය වගේම වෙනත් ගැනිකුත් දන්නා ඉතා පරණතයි කියන පුද්ගලෝ කිසියක් කළේ නැහැ. අදත් හදන්නේ මේ පරීක්ෂණ කඩාකප්පල් කරන්න. ඒ නිසා ඒක මේක සම්බන්ධයෙන් ප්‍රධානම සෙක්කරුවෙක් නැවතවරක් පාර්ලිමේන්තුවට ගියන්න කියන්නේ ඒ පරීක්ෂණ කඩාකප්පල් කරන්න. රිෂාඩ් මන්ත්‍රීතුමා මෙතෙන්ට ආවට පස්සේ දුරකථනයෙන් ලෝක වටේටම රට වටේම කතා කරයි, අපි කරන විමර්ශන ගැන පැහැදිලි කරයි. එතකොට මේ සම්පූර්ණයෙන්ම විමර්ශනයේ කඩාකප්පල් වෙන බව හොඳින් දැනගෙන තමයි මේ විපක්ෂය කතා කරන්නේ. ඉතින් තා ඔහුව අත්තනකට අරන් තියෙන ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ ඒ ප්‍රබල සාක්ෂි තිබ්බොත් පමණයි ඒ වගේ රැඳිවුණියෝ ගන්න. ඒ නිසා ඒ අනිසි බලකෑම අපිට කරන්න එපා. ඒ වගේම තමයි යුද්ධෙදිත් ජනතාවගේ ආරක්ෂාව සඳහා අපේ 29000ක් මැරුණා. ඒ වගේම තමයි 14000ක් ආබාධිත වුණා. නමුත් ඒ ජනතාවගේ ගෞරවය දිනාගත්තේ හමුදාව නිින්දිත ලෙස පාවා දෙන ප්‍රකාශ මේ පාර්ලිමේන්තුවේ කරනවා. ඒක ද්‍රවිඩ සන්ධානයෙන් වුණා නම් අපිට පිළිගන්න පුළුවන්. ඒක විග්නේෂන් මන්ත්‍රීතුමා කිව්වා නම් අපිට පිළිගන්න පුළුවන්. ඒක අපි ගජේන්ද්‍ර පොන්නම්බලම් මැතිතුමා කිව්වා නම් පොළොඟ පිළිගන්න පුළුවන්. නමුත් හමුදාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඒ වගේ ප්‍රකාශයක් කරනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. මීට දිනකට පෙර සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා නැවතවරක් ජාතිය සහ හමුදාව පාවා දෙන ප්‍රකාශයක් කළා. ඔහු මිදසවුල් සිද්ධිය සම්බන්ධයෙන් සුනිල් රත්නායක රන්වරුවාට නිදහස් දුන්න එක සම්පූර්ණයෙන් වැරදි. ඒ චෝදනා වූ සියලුම සෙබළුන් හිරේ දැමිය යුතුයි කියන හිරේ නොසිටීම ගැන පුදුමයේ සිද්ධ කියලා කියනවා. ඔබතුමා ඉන්න මගේ කතා වෙනකම්, ඔබතුමා මගේ කතා වෙනකම් ඉන්න, ඊට පස්සේ ඔබතුමා කතා කරා. ඉතින් මේ ඝාතන කවුරු කළත් මේ කතානායකතුමනි ඝාතන කවුරු කළත් අපි ඒක හෙලා දගෙන පොයින්ට් ඔෆ් ඕඩර් මෙතන නැහැ. What is the point of order? You are talking. What is the point of order? ඔබතුමා මේ ස්ටෑන්ඩින් ඕඩර් අනුව කියන්නේ. ඔබතුමා අදහස් ප්‍රකාශ කරන්න එපා. මම මන්ත්‍රීතුමාට දෙන්නවා. යුද්ධ කරා කියලා රණවිරුවෝ කියලා. ඔබතුමා ඇඳපු නිල ඇඳුමට ලැජ්ජා කරන්න එපා. මිනිහ මරන්න බෑ. මිනිහ මැරුවොත් අනිවාර්යයෙන් සුනිල් රත්නායකට වෙයි. තමුන්නාසේ කරා නම්, කරන්නාකොට කරා නම් හිරේ යන්න ඕනේ, එල්ලුම් ගස්සේ යන්න ඕනේ. ඒක හමුදා පාවා දීම නෙවෙයි. හරි හරි බොහොම ස්තුතියි. තමුන්නා මේ තමුන්නාසි මේ දන්නේ දේවල් කතා කරන්න එපා. බොරුවට මේ නිකන් වීරයෙක් වෙන්න හදන්න එපා. තමුන්නා වීරයෙක් වෙන්න හදන්න එපා. හරිද? යුද අපරාධ කළා නම් හරි. කරපු නැති දේවල් කියන එක තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. කරපු නැති දේවල් කියලා තමයි තමුසි නිකන් වීරයෙක් වෙන්න හදන්නේ. ඒක එහෙම කතා කරන්න එපා. පොන්සේ ගමන්තුමා ඔබතුමාගේ ශ්‍රද්ධක තියෙනවා ඊළඟට. ගරු කතානායකතුමනි මේ ජෙනීවා උණුසුම යන්න ඉස්සෙල්ලා දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදියට ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය විදියට අපි යුද අපරාධ කරා කියන බටහිර රටවලට අවශ්‍ය විදියට කිසිම හේතුවක් නැතුව කිසිම උසගැන්වීමක් ප්‍රොවොකේෂන්යක් නැතුව ගහෙන් ගෙඩියෙන්න වගේ මේ වගේ ප්‍රකාශ කරන්නේ තමුන්නාසේ ඩොලර් වලට කියලා මේ අවස්ථාවේ මම කියා සිටිනවා. ඒ තමයි තමුන්නාසේ ගිය පාර ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි එකහමාරකුයි තව ඩොලර් ලක්ෂ ඩොලර් 5,27,000ක් තමුන්නාසේගේ නමට තිබ්බා. මේ සම්පත් බැංකුවේ මේ කතා කරන්න ඩොලර් අරගෙන ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ ප්‍රශ්නයක් නෑ නේ මන්ත්‍රීතුමා. අපිට තිබ්බා ඕනනම් කරුණාකරලා ඔබ කතා කරන්න. ප්‍රීති ප්‍රශ්නයක් ඔබතුමා කතා කරගෙන යන්න. අපේ යුද්ධකලේ නැද්ද? අපි යුද්ධකලේ නැද්ද? නෑ නේ එතන. තමුන්නාසේ දැනගන්න. තමුන්නාත් දැනගන්න. යුද්ධය දිනලා ජාතිය
තමද දැනගන්න යුද්ධය දිනලා ජාතියේ ප්‍රණාමය ලබාගත පස්දෙනාගේ එකනේ මම ඒක දැනගන්න හරිද ඔබතුමා විතරයි නෙමෙයි ඔයා විතරක් නෙමෙයි යුද්ධ කළේ තේරුණා ඒ පස්දෙනාගේ කෙනෙක් මම කියලා දැනගන්න යා ඒක දැනගන්න එතන මෙයාගේ පළවෙනි පාවාදීම තමයි ගරු කතානකතුමනි පළවෙනි පාවාදීම තමයි සුදුකොටි සිත්තය මේ සුදුකොටි වසවාගෙන එන හමුදාව මරා දැම්මයි කියලා ඉස්ලාම ඇමරිකාවෙත් ප්‍රකාශ කළා ඊට පස්සේ ඊට පස්සේ සන්ඩේ ලීඩර් එකේ ෆෙඩ්රික් ජාන්ස්ට කිව්වා සුදුකොටි කතාව සුනිල් රත්නායක රණවීරයාට මරණීය දඬින නියමයන්නේ රනිල් වික්‍රමසිංහ රජයට තේ සිද්ධියෙන් වසර 14කට පස්සේ ඒක මහේශ්වරණ කියන ත්‍රස්තවාදී කියනවා මගේ ඇස් දෙක රෙදි කෑල්ලෙන් වැහුවා ඊට පස්සේ මාව කම්බි වටෙන් එහාට විසිකලා වැටේ කණුවක ඇහැට වැදිලා රෙදි කෑල්ල විසුණා මේ දේ දැක්කා එතකොට රෙදි කෑල්ල විසිනවා නම් ඇහැට කිසිම අනතුරක් වෙන්නේ නැහැ ඊට පස්සේ මහේශ්වරණ කියන කොටි ත්‍රස්සය කිව්ව දේ තමයි සරත් වොන්සේක දැක්ක වගේ මේ පාර්ලිමේන්තුවේ කියන්නේ ඔව් කියනවා මේ මෙතනින් තමයි බෙල්ල කැපුවේ කියලා ඉතින් ඒ වගේ පහත් විදියට තමාගේම සෙබළුම් පාවා දෙන්න පුළුවන් නම් තමුන්නාසේ ෆීල්ඩ් මාෂන් කෙනෙක් නෙමෙයි තමුන්නාසේ ලාන්ස් කෝප්‍රල් කෙනෙක්වත් මේ ලාන්ස් කෝප් කෙනෙක්ට වචි දැයි කියලා මම කියනවා එතකොට සුනිල් දර්ශනාගට සංසකන්තවට මත් දෙන්න හරි දුන්න මම කිව්වේ බෙල්ල කපපු ඔක්කොම නඩු තීන්දුවේ දියේ නේවා වීටි ප්‍රශ්නයක් අද නෑලිමත්වා ඔබතුමායි ෂොට් එකේදී ඔබතුමා කතා කරන්නේ ස්ථාධිකරණේ කියලා තියෙනවා ඒක ඒක මඩුල්ල ඒවා කියන්නේ හේතුව මොකද ඒවා කියන්නේ හේතුව මොකද තමුන්නාසේ දෙමළ ඩයස්පෝරාවේ සල්ලි අරන් තමයි එහෙම කියන්නේ නැත්නම් මොකද හේතුව හරිද එතකොට සුනිල් රත්නායකට නිදහස ලැබුණේ නීතිවරුන්ගේ නීතිගේ තාක්ෂණික මත කණ්ඩායමක් ගරු කතානකතුමනි කණ්ඩායමක් විසින් කළ ක්‍රියාවක් 14 දෙනෙක් නිදහස් කළා එක්කයට පමණක් දඬුවම් දීම අසාධාරණයි කියලා නීතිඥවට උපදෙස් දීලා තියෙනවා ඒ තර්කයේ මත තමයි ඔහුට ඒ මේ මරණීය දඬුවම් නිදහස් උනේ විග්‍රේෂන් මන්ත්‍රීවරයා කියනවා එතකොට දෙමළ සන්දානය කියනවා දෙමළ ඩයස්පෝරාව කියනවා දෙමළ ජනතාව සමූල ඝාතනය කරයි කියලා එහෙමනම් යුද්ධය නැවතීමට පස්සේ යුද්ධෙන් පස්සේ කොහොමද තමුන්නාසේ ජනාධිපතිවරණයේදී දෙමළ දිස්ත්‍රික්ක ඔක්කොම දින්නේ ඒ කියන්නේ තමුන්නාසේට දෙමළ ඩයස්පෝරා සහ LTT එකත් එක්ක යටි ගිවිසුමක් තියෙන බව මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව කියා සිටිනවා